ආයිබෝවන් සුබ දවසක් ලංකා ශෝක් ලෙවල් සමාගම නිෂ්පාදනය කරන ලබන ලැක්සරි AC 8T වර්ග කරලා තියෙන බස් රථ කිහිපයක් පිළිබඳව මේ වීඩියෝ එකෙන් කතා කරමු. වීඩියෝ එකට යන කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ අවසානයේ තියෙන රඳින් සිටින කියන ආර්ධනයත් එක්ක අපි ආ වීඩියෝ එකට මම තිලංග දනු. අංක 1 12 meter front wing AC HNE සිලින්ඩර් 6ක ඩීසල් එන්ජිම් වගේම බලගන්නේ මෙම්බර්ස් රථයේ භාවිතා වෙනුවේ ගියර 6ක සම්මූර්තන ගියර පෙට්ටියක්. ඒ වගේම ප්‍රතිලෝම එලියට් වර්ගයේ ඉදිරිපස ඇක්සලේ සහ විශාල ගමන්මළු ඩිගිවලින්ද මෙම්බර්ස් රථය සමන්විත වෙනවා. ඒ වගේම මගින්ගේ සුවපහසු උපරිම තත්ත්වය පවත්වා ගැනීම සඳහා සුවපහසු ආසන සහ DVD සහිත LCD TV එකක්ද මෙම්බර්ස් රථයේ අපිට දැක ගැනීමේ හැකියාව පවතිනවා. අංක 2 රියල් එන්ජින් AC සිලින්ඩර් 6ක ඩීසල් එන්ජිම් වගේම බලගන්නේ මෙම්බර්ස් රථයේ භාවිතා වෙනුවේ ගියර 6ක සම්මූර්තන ගියර පෙට්ටියක්. ඒ වගේම විකල්ප භාවිතය සඳහා ස්වයංක්‍රීය ගියර පෙට්ටිය අද මෙම්බර්ස් රථයේ සතු වෙනවා. සම්පූර්ණ වාස සහ දිත්ත වේ තිරිංග පද්ධතිය විශාල ගමන් වල මැදිරිය සුවපහසු ආසන සහ LCD TV එකක් අද මෙම්බර්ස් රථයේ සතු වෙනවා. අංක 3 අල්ට්‍රා ලෝ එන්ට්‍රි බස්. අනෙකුත් ලක්ෂරි AC බස් රථවලට වඩා තාක්ෂණික අතින් වෙනස් විශේෂාංග කිහිපයක් අද මෙම්බර්ස් රථයේ සතු වෙනවා. එනම් ස්වයංක්‍රීය ගියර පෙට්ටිය, ටියුබ් රහිත ටයර, ඉලෙක්ට්‍රොනික පාලනය වෙන සස්පෙන්ෂන් පද්ධතිය සහ උස්වාලන කරුණු හඳුන්වා දෙන්න පුළුවන්. අංක 4 මීටර් AC මධ්‍යම ප්‍රමාණයේ බස් රථයක් වන මෙම් බස් රථයේ දක්නට ලැබෙන සුවිශේෂීතාව ලෙස අඩු හැරවීමේ කවචය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සුවපහසු මගිය අතර තිරිංග බූස්ටර් ඇස් සහ අදිසි පිටීමේ දොරටු දෙකක් පවතින මෙම් බස් රථයේ වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවද පවතිනවා. අංක 5 ඊගල් AC ටර්බෝ චාර්ජර් සහිත සිලින්ඩර් 6ක ඩීසල් එන්ජිම් මගින් බලගන්නේ මෙම් බස් රථයේ භාවිත වනේ ගියර 5ක සම්මූර්තන ගියර පෙට්ටියක්. වාහනයේ සහිත උස්වාලක් මෙම ආසන 36 සහිත මෙම් බස් රථයේ දෙපස ගවමළු රාක්ක සහ පසුපස ගවමළු දිගිවලින්ද සමන්විත වෙනවා. අංක 6 ලින්ක් AC ටර්බෝ චාර්ජර් සහිත සිලින්ඩර් 4ක ඩීසල් එන්ජිම් මගින් බලගන්නේ මෙම් බස් රථයේ භාවිත වනේ ගියර 5ක සම්මූර්තන ගියර පෙට්ටියක්. ඒ වගේම ප්‍රතිලෝම එලියට් වර්ගයේ ඉදිරිපස ඇක්සලේ සහ පසුපස පාවෙන තනිවේග හයිපොයිඩ් ඇක්සලයක්ද මෙම් බස් රථයේ සතු වෙනවා. ඉතින් ලක්සරි AC බස් රථවල භාවිතා වන තාක්ෂණයේ පිළිබඳ පුංචි හරි දැනුමක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ එක හොඳ නම් ඔයාලා වෙනනම් ලයික් කරලා වීඩියෝ එකට එකතු කරලා ඔයාගේ අදහසක් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අප්ඩේට් වෙන සිංහලොත් එකනේ මේ ගමනේ මොඩ් සිංහල channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හැමෝම පරිස්සමෙන් ඉන්න ගිහින් එන්නම්.